ඕනද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජවරම් කරුවන්ට අහුනොවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. අද මොනා හරි විශේෂ දෙයක් කතා කරාද කොහොමද? එහෙම විශේෂම දෙයක් කියලා නැහැ. ඉතින් අපි මාසිකලක පාරක් උත්්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙනවා. ඒකෙදී අපි රටේ වර්තමාන දේශපාලන තත්ත්වෙනුත් ඒ ඉදිරි ක්‍රියාමාර්ග පක්ෂ සංවිධානය පිළිබඳ තමයි සාකච්ඡා කරලා තීන්දුව තීරණ ගත්තා. විශ්වාස භංගයේ සම්බන්ධයෙන් අද තීරණයක් ගත්තද? කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. අපි ඇමතිවරයාට විරුද්ධව විශ්වාස භංගය ඉදිරිපත් කරනවා. දිනවකවානුද ඊළඟ පාර්ලිමේන්තු සතිය ගේන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවට පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඉදිරිපත් කරනවා. ඊළඟට අපේ මේ මේ හිටපු මන්ත්‍රීවරු අපේ එහාට ගිය මන්ත්‍රීවරු දෙනෙක්ගේ සමාජිකත්වය අවශ්‍ය කරන්න තේ තීන්දුව ලබා ගත්තා. කවුද මේ මන්ත්‍රීවරු දෙන්නා? අරෙන් ෆර්නැන්ඩෝ මන්ත්‍රීවරයායි මනුෂ්‍ය නානකාර මන්ත්‍රීවරයාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතිකව අද සම්මත කරා. ඔවුන්ව පක්ෂෙන් ඉවත් කරා. ඒ බව ඔවුන්ට දන්නවද? අද දන්නවද? දන්නෑ. ඉතින් අපි ඒගොල්ලන් විනය පරීක්ෂණයක් කරා. ඒ විනය පරීක්ෂණය අනුව විමර්ශක කමිටුව අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ දෙන්නව පක්ෂෙන් ඉවත් කරන්න ඕනේ කියලා කෘත්‍යාධිකාරී මණ්ඩලය අද ඒකමතිකව සම්මත කරා. ඕනෝ පක්ෂෙන් ඉවත් කරනවා කියන්නේ. ඒ නම් දෙක විතරද යෝජනා වුණේ? වෙනත් අය කියන කතා වුණ නැද්ද? මොකද මේ දෙන්නගේ නම් දෙක තමයි අද ආවේ. ඒ විනය පරීක්ෂණ කමිටුව මගින් මේ දෙන්නගේ නම් දෙක තමයි අද ඉදිරිපත් කළේ. අන්තිමට මොනවාද අද විශේෂ සාකච්ඡා? අත් වශයෙන්ම කේලි රම්බුක්වැල්ල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අද ප්‍රකාශයක් කරනවා. ඉස්පිරිතාලයට ගිය හැම එක්කෙනාම ආයේ එන්නේ නැහැ කියලා ඉවරලා. ඒ නිසා තමයි මල්ශාලාවල් තියෙන ඉස්පිරිතාල ඉස්සරහා කියලා. මේක සාහාසික උද්දච්ච ප්‍රකාශයක්. මොකද හේතුව ඉස්පිරිතාලයට ගිය සමහර අය මැරුණට ලෙඩ සනීප කරගෙන ගෙදර යන අවස්ථාව තියෙන හැම එක්කෙනාටම ගෙදර යන අයිතියක් තියෙනවා බාල බෙහෙත් බීලා මැරෙන්න නැති වෙන්න. ඒකයි මේ අපි කියන්නේ. ඉතින් මේ නිසා එතුමා ඕන ගේමකට ලෑස්ති කියනවා. නිකම් මේ පොඩි චණ්ඩි පාට් එකක් දානවා. ඉතින් අපි අහනවා. අපි අද අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි තීරණයක් ගත්තා. කේලී රම්බුක්වල්ල ඇමතිවරයාට විරුද්ධව මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මතුවලා තියෙන හොරකම් වංචා දූෂණ සහ බාල බෙහෙත් හැමතැනම පැතිරිලා බාල බෙහෙත් බීලා ජනතාව මී යන එක සම්බන්ධව සහ අද මිනිස්සු කල්පනා කරනවා මේ මැරෙන්න ඕන නම් ඉස්පිරිතාලට යන්න ඕන කියලා. ඉතින් ඒ තත්ත්වය නිර්මාණය වීම පිළිබඳව ඌට විරුද්ධව මේ විශ්වාස භංග යෝජනාවගේ නීති අපි මන්ත්‍රී කණ්ඩායමේදී ඒකමතික තීන්දුවක් ගත්තා. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒකමතික තීන්දුවක් ගත්තා. ඉතින් ඒ නිසා අපි ඉතාම ඉක්මනින් මේ විශ්වාස භංගයේ බාර දෙනවා. අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන් දැන් වේදිකාවල් වල බෙරිහන් දෙන ජනතාවට රටට ආදරේ කියන කී දෙනෙක් කේලේ රම්බුක්වැල්ල මැතිතුමාගේ විශ්වාස භංගයේදී කොහොමද කටයුතු කරන්න කියලා. ඇත්තටම රටට ජනතාවට ආදරේ කරන අය මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ පැන්නගිල තියලා අර්බුදය හරහා මේ රටේ අහිංසක රෝගීන් මරන්න පක්ෂවත උස්සන්නේ කවුද? මේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බේරගෙන රෝගීන්ව ජීවත් කරවීම සඳහා අත උස්සන්නේ කවුද කියන එක බලා ගන්න පුළුවන්. මන්ත්‍රීවරයා දැන් මේ උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකද කියනවා දැන් මේ එතුමාටත් විශ්වාස භංගයක් ආවා. නමුත් විරසක වෙලා හිටපු ආණ්ඩු පක්ෂයේ එක්කහුණේ විශ්වාස භංගයෙන් පස්සේ කියලා. මේකත් ඒ විදිහට වෙයි. ඒ වෙලාවේ විරසක වෙලා හිටපු ආණ්ඩු පක්ෂය తాවකාලික එකතුණාට ඉරිතලීම් තිබ්බ යටින්. ඒ නිසා තමයි එතුමාට ඇමතිකමෙන් මේ එතුමා විවත් කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා මේක මේ විශ්වාස භංගයේ හරහා දේශපාලන භාවිතය අපි බලන්න පෑය. මේ විශ්වාස භංගයේ හරහා ආණ්ඩුව తాවකාලික එකතු වුණොත් ඒකේ මහජන විරෝධය ආණ්ඩුවට විරුද්ධ වැඩි වේවි. ඉතින් මේක උදේ ගම්මන්පිල්ල මැතිතුමාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අනිත් එක සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂයක් විදියට අපි තීරණය කරන්නේ අපේ මන්ත්‍රී කණ්ඩායම සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ මත විනා එක එක කල්ලි කණ්ඩායම කියන එක මත නෙමෙයි කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. දැන් දෙන්නෙක්ව පක්ෂෙන් ඉවත් කරන්න තීරණය කරා නේද අද? ඔව්, පක්ෂෙන් ඉවත් කරන තීරණය කරලා තිබ්බා. ඔවුන් ඒකට විරුද්ධව මේ මොකද්ද මේ නඩුවක් දාලා තිබිලා ඒ නඩුව ඉවර කරලා දැන් පක්ෂෙන් අයින් කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ. මම හිතන්නේ කලින් කිව්වනේ ඒක. ඔව්, කවුද මන්ත්‍රීවරු දෙන්නා? මේ හරි ෆ්‍රැන්ඩු මහත්මයායි මේ මනුෂ්‍ය නායක කර මන්ත්‍රීතුමාවයි.